දවසේ උණුසුම් පුවත් බට කියෙන අයිටන් ප්‍රති සමගින් මම ශ්‍රේහන් කනිෂ්කාරය සිහ මම දිලුෂි දීර සිංහ ප්‍රථමය නවදහනය දවසේ ප්‍රධාන පුවත් සිරස් සල වෙත ශ්‍රීලන්කාාබ හා තායිලන්ත්‍ය අතර ගිවිසුම් රැසකට අත්සන් වසර පහකින් ආගයම් බලපත්‍ර නැත්නම් වාහනය භාවිතයෙන් ඉවතට. ්‍රිලන්ක ගුවන්සමකමේ කටවු් කුම ස්ටිකස්ට පොරපාරයෙන් කිය හැටි හෙළිවෙයි රාස පෙත් නිෂ්පාදරාගාරයේ වැඩ ඇරද අකණ්ඩව වසර පහක් ආදයම් බලපත්‍ර ලබාගෙන නොමැතිවාහන භවිතයෙන් ඉවත් කරන බව අමාත්‍ය නිමාන් සිරිපාද සිල්ුව අමහතා පවසනවා. රියදුරු බලපත්‍ර ලබවාදීමේ ලිකිත පරීක්ෂණ පරිගාණක මගිනි සිදු කිරීම ආරභකිරමීමේ අවථාවටක්මින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. ියදරු බලපත්‍ර ලබාදීමේදී මෙතෙක් සිදු කළ ලිකත පරීක්ෂණයමගින් සිදුවන ප්‍රමාධය හා අක්‍රමගතා අවම කිරීම සඳහා නව ක්‍රමවේදය හඳුන්වාදී තිබෙනවා. ඒ සඳහා රුපාල් මිලියන තෙස් නවයක් වැ කරමින් පරිගණක එකසි හතලිස්තුනක් වෙරහැර කාර්යාලයට ලබාදී තිබෙනවා. මෝට රත ප්‍රවාහණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශී කාර්ුයාල විසි හතර සඳහාම මෙම පහසුකම් ලබාදීමට නීමිතයි. අපි අනාගතයේදී ලියාපදිංචිවන සියලුම රතවාහන පරිගණක ගත කරලා කටයුතු කරන්නට ඒ මෝට්‍රීං ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා දැන් ඒ ව්‍යාපෘති ආරම්භ කිරීමට සියල්ලම සූදානක්. ඒ නිසා අනාගතයේදී මෙවැනි ගොඩාක් ෆයිල් ගොඩගහ ගන්නට වශ්‍යය වෙන්නේ නෑ. ඒක තමයි ලෝකයේ නව ප්‍රවනතාව. මෝට රත ප්‍රවාහන දෙපාතුමේන්තුව තුළට අපි ගෙනේනවා. අවුදු පාත්තිස්්‍යේ ප්‍රෙවනිිය ලයිෂ නරගෙන නැත්තන්. ඒ වාහන අපිළඟ ඒෆයිල්ති. නි ඒයි ඉවත් කරන්නඩු ඒවැඩ පිළිවෙලත් අපි ක්‍රියාක්මක කළ යුතුයි ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර අවබෝධතා ිවිසුම් හතරකට අද පස්වවේ අසන්තැබනා. ඒ ජනාධිපති මෛත්‍රීපාලසිල් සේර්මතිතුමහා, තායිලන්තතා ග්‍රාමාත්‍ය ප්‍රයුත්්චාන් ඕචා මහතා ඉදිරියෙ. මේ පිළිබඳ වැිතුරතුරතුරු ප්‍රෞෘති විකාශය අතරතුර බලාපොතු වන්න. පසුගේ රජය සමේ රටපුරා රාජපක්ෂවරුන්ගේ ප්‍රචාරකපර ප්‍රදශනය කළ කුමයිස්ටිකස් ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සමාගමයේ ප්‍රචාර කටයුතු පැවරීමට අදාළ කිසිදු ලේඛනයක් ගුවන් සමාගම සත්තුව නැති බව හෙළිවුුණා.ඒ ශ්‍රී ලංකන් එයින්ස් ශ්‍රී ලංකාකේට රීන් හා මිහිල් ලංකාහහි සිදූ බව කියන අක්‍රමිතාසොයා බලන ජනාධපතිකොමිස මහමුවේද. ්‍රල ගුවන් සමගමේ ජේෂ් අලි කළමනකරු සිදත් සවිந்த පෙරரா, අද කොමි සහමේ සාක්ෂි ලබාදුන්නා. දෙදහ ස කාේ තුළ ශ්‍රීලන්කන් ගුවන් සමගම හ සැපුම්කරුවන්න අතර ශ්‍රීලාකන් වෙඳ ප්‍රචාරණ කටයතු සම්බාධයෙන් අත්සන් කළ ගිවිසමටදාල ලිපිගුණු ගුවන් සමාගමේ ලකනාගරේ නැතිබව හිදි හෙිකරා. එම කාේ ශ්‍රී කන් සමාගම ලිපිගුණු නිසිලෙස පවත්තාගෙන ගොස් නැතිබව ඔහු කිය සිටිය. මෙම කායෙ තුළ ්‍රචාරක පූරු සබන්ධ ගිවිසුම් වලට ශ්‍රල්ලන්කන් ගුවන් සමාගම සැපුම්කරුවන් දෙදෙනෙකු සමඟ ගිවිසුම් වලට එළඹ තිබෙනවා ඒකුම ස්ටිකස් හා ලක්‍ෂා ලංකා ඒපොෝට් පුද්ගලි සමාගම යන අයතනයි. ඇතරින් කුම ස්ටිකස් පිළිබඳ කිසිදු ේඛනයක් නැති බව කොමස සහම ඒ ප්‍රකාශ කරුණා.. දේශය වෛ්‍යක්‍රමේ දැවන්ත ඉදිරිපියවරක් තබින් රස බෙහෙත් මෙරතදීම නිෂපාදනය කිරීමේ ව්‍යාපෘතිාකාරම්භ කෙරුණා. හි ೋි ವರක් වි, රಸಪේත් ෂ්පා නාගಾರයක් ಇದ කිරීම ටೆතු ಮತಯ ජ ರ හතා ්‍රද නත් ೇ ආரம்ම් කෙරුණ . වෙලඳපුොලේ මලාදිික අවුෂධවාර්ග දහයක් මෙහි නිෂ්පාදනය කිරීමට නියමිත. රාසබෙත් ඉන්දාවෙන් ආනයනය කිරීම සඳහා මෙමනවිට විශාල මුදලක් වැකරනවා. එම මුදල් ඉතිරිර ගනිමින් දේශීාව නිෂ්පාදනය කිරීමට, නවකර්මාන්ත ශාලාව තුලින් හැකි අව උදාාවනවා. අවෂද පැලෑටි වගකරන ගොවීන්ටද මෙම ස්ථානයට ඒවා අලවිකිරීමෙන් විශාල ආදායමක් උපයා අගත හැකි. බැඩ ලකාවට ආනාෑනය කරනරෝ ප්‍රමාණවැනිේවා. मिलලෙන් වැඩීම අපි වියදන් කරන්නේ මොනවාද හොනාස ලා හයක් අප අවෂද අපිතරට ඒවා ලංකාවේ කෝමද මකා කරන්නේ අපිට තියෙන ඉඩම්වල ඒවැට වැැටුතික් ම්ඩකාරන්න තමුණන් අසලා ආරම්ම කරා මේ අෂද පැලෑට थොගවශයෙන්මලතිගනගේ මධ्यස්ථ ෞෂද පැලෑට සැපැවිීම කරේ අතර මැතියන් තල අතර මැතියන් කමයි විසාරු කරත් රකන් දෙශේ පරහට ලෝය ගැන්නගේ ගෝගිය හමරලු කැ විශවා. ඒ අටෝ මේ සංස්ථාවමගේ පිටෝපු මිලීය මධ්‍යස්ථානය නිසා ඒ ගොබියන්නේ රුපය දෙසී පනාාමම. ඒමිල අඩුවරේන. හෙට්ල කෙනෙකු රටට අවශ්‍ය නැති බව අගරදුගුරු අතීතුම් මැල්කම් කාදනව රංජිත් හිමිපාණන් පෙන්වා දෙෙනවා. මාධි හමකටෙක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලා අපි ඉතිහාසය හොඳට අධ්‍යරණය කෙරුවත්. මම හිතන්නන්නේ අපි හිට්ලර්ලා අවශ්‍යයි කියලා. මේ ලංකාවේ එහෙම හිට්ලර් කෙනෙක් බිහිවෙනවානං ඒක සුදුසු නැහැ. අපි විශවාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන, මේ රටට ආදරය කරන ඒවගේ මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම්වරට කිට්ටු. ජනතාවගේ අදගැස් මාදුරන නායකත්වයක් තමයි මේ රටේ තියෙන්න්නට. මද්‍ර්‍ය චාවාරම හේතුවෙන් අධිකරණෙන් මරණිය දඩනනියම වී. නාகாரவල සිටියදීත් එම ාவாரம் වලට සම්බவன் ஆයට மරණිය දண்டනය ලබාදීමට தම අත්සනයදධන බවට ජනාධපතිතුමාதுන් பொොந்துුව පිළබது விවිධ අදහස් පவுනා. අපි உங்கා கල්ලින්ඳලා මේ මරණය දණ්නය ක්‍රියාත්මක කරන්නේ නැහැ.ඒට හේතුවක්තියනො අපි උගන්වන ආගම ධර්මයට අනුව මනුස්සේකුගේ ජීවිතය ඉතාමත්ම වටිනා දෙයක්. එනිසා ඒ ජීවිතය නැතිකිරීමට අපි එකඟ වෙන්නේ නැහැ කහමටවා. තමුත් මේ හිරගෙවල්වල මරණය දන්ඩනයට නීම වෙද්දී හිරගෙදර ඉඳගෙන තවත් අයට අපහසු වෙන විදිහයට කටයුතු කරන්නට සංවිධානත්මකව කටයුතු කරනවා නම්. ඒ අයට දඩුවම් පැමිණවීම සාධාරණයි කෙනෙ එක තමයි මම ප්‍රකාශ කලා හිට. හිරගෙදර ඉඳගෙන මත්කුඩු මත්ද්‍රව්වයඒවගේම පාතාල ලෝකයේ කටයුතු සංවිධානය කරනයින්වන. ඒ අයට ඒ තමන්ට උරුම් වෙලා ෙන දඩුවම ක්‍රියාත්ම කිරීම. අසාධාරණයක් නැහැයි කියලයි මම ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්ස ජීෝමාන වැඩ සිටියදිත්. රාජ්‍යපාලකයම් රාජ්‍ය නීති ක්‍රියාත්මක කලා භාග්‍යවතුන් වහන්සේ ඒ වෙනස් කරන්න ඕනැයි කියලා ඒ අයිට උපදෙස් දෙන්නගේ නැහැ. මේක බුද්ධර්මයත් එක්ක සංසන්දනය කරලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ආකාරේ ගැන හොයන්නේ අන්න ඔන්න හැ. රාජ්‍ය නීතියක් සම්පාදනය වෙලා තිබෙන වනං. අජතුමාගේ වගේකීම තමයි එනී තිය ක්‍රියාත්මක කරමින් මාජනතාවට සුවසේ වාසය කරන්නට අවශ්‍ය ඉඩකඩ ලබා දෙන එක මේ අ්ඩ ආට පසි තමයිකුඩු අල්ලන්ටන් ගත්ත. පහුගේ කාලේ එහම ඇල්ලුව මං තන කැබිනට පන්ඩලේ කවරුත් මේක විරුද්ධ වේ කියලා හිතන්න්නේනෑ ොදේකල මතිකකි මේ රටේ ආරක්ෂාව වෙනෙන් ඒ වගේම තරුණ පරපුරසා මේ රටේ ප්‍රජාන්ත්‍ර පවාධය වෙනුව කකුඩු ප්‍රශ්ය වෙනුව තින්දුව ගන්න එතුමට බලයක්ක්තුන්න. ජනාධපත්මා ප්‍රකාශ කරලා තියෙන්නේ මේල. එල්ලුන්හස හැමෝටම හැම දෙකටම. විශේෂයෙන්ම මේ කොඩු මද්‍රව්‍ය සඳහා ජීවිතන්තය දක්වා හිරේගිල්ල හිරේ ඇතුළ ඉදමුුත් ඒ බිස්සස් එක කරනට මර්ණ දන්්ඩනය නියම කරනවා කියන එක. ඉතින් ඒ කටයුත්ත බලංගැනකොට නොකරත් බෑ. ඒටීටු ජනාාපතුවර පොරුන්දනා අපි එල්ලුන් හ නියම කරනවා ඒකට දනුවන් දෙනවාකල්. නමුත් ඒක උනෑ වර්තමාන ජාපත්තුම මෛත්‍ර පසේ සිරමාය ජැඩි තීරණයක් කරදයවා. අපේ රටේ මේ දරුවන් රැක ගැනීම. මේ වර්ධනවීමින් පවතින අපරාදරල්ල පාලනය කිරීම සඳහා මේ අවස්ථාවද මංහිතන්න රට රශ්‍යවෙලාතියෙන්නේ දඩි දඩුවම් පැමණි මත්රජ කිසිම්පිියරක් ගන්නවා නො මේ සැබ වර්දකරුවන්ටෙරෙ හොය දැඩි පියවර ග්ඩ මේක තමයි හොඳ මවස්තාව. කොළම්ඹ නගරයේ සැබෑ ලෙසම සංරධනය කරන්නේ වත්මන් රජය බව අමාතය පාටලි චම්පි කරනක මහතා පවසනවා. එය චන්ද අපපේක්ෂාවෙන් සිදුකරන කාරයක් නොවන බවද අමාත්‍යවරයා කියයාසිටිනවා. මේ ආන්ඩුව ජාතික බෞතික සල්සුමක් ඇති කලා ප්‍රාර්තික කොරිඩෝර කීපයක් අඳුරගත්තා ප්‍රධාන කොරිඩෝව කොළම සිත කුුණමලට ගම දෙවැනි ආර්තිික කලාපය අප අන්ඳෝගෙන සිටනවා ගල්ලේ සිට හබන්ඳවට තව ආර්ථක කලාපයක් අපි තීරණය කල තියෙනවා වාලච්චෙන සිට මඩගලපුූ දෙසට. තවත් කලාපයක් පදනම් කරගන තිවා යාපනයේ සිට කිිනොච්චියයට මේ කොළඹ නගරේ මල් හිටලා පරන ගොඩනැගි කඩලා දාලා අලුත් ගොඩනගෙලිහදළලා තාප කඩල දාලා පාට ගාල කොළම ලස්සනහළ හි කියලා පොළම ලස්සන වනේ. අයට තිය මලා පහන පද්තිය ජලා පහ පද්ධති ජලපද්ධතිය අවුදුේකය පහ පරණ. ඩින් ජලමල් හයිගලාගේලා ලස්සනට න ජලපද්ධතිය ලස්සන වෙලානේ හරියාආසයි චන්දගන්න පුළුවන් අමල් හිටෝල යට විව්හය හදන්නු. එකයි මේ රජය අද කරගෙනයන්නේ මේ තුනම එක වාාද කොම ක්‍රියත්මන. ජගේ පෞෘතිධපර්මන්තුව හා සිවිල් සවිධන එකමුතුව මෙහවන මහජන සම්මන්තන සභාවටෙක් පිමින් අමා්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. මහාචාර්ය අමාල් කුමාරගේ මහතාද මෙහිදී විශිෂ දේශයක් ප වැත්තුවා. අපි යම් කිසි තැනකට සියයක් ආයෝජනය කොරොත් රටක් සංවර්ධනය වෙන්නේ අඩ්ඩුමතරමෙන් සියයට එකක ප්‍රතිලාභයක් එනවන නැත්තා එක සංවර්ධනයනෙමේ. ආයෝජනයක් තියෙනවා අවුට් පපුට් එකක් තියෙනවා නමුත් අවු්පුට් එක නෙමේ වැදගත් වෙන්නේ කිය මොකද මුළු රටටම ඕනේ මේ අව්පුට් ඒ ගැන පාරක් දකිනවනක් ගුවම්පාලමත් දකිනවනක්. හොඳට පේන දෙයක් තියෙනවනක් ඔන්න දේශපාලන වාසිත් වෙනවා මාධ්‍යත් ප්‍රශංසා කරනවා. අවට්කම් එක ගැන බොහෝ දෙනා බලන්න. මයිත නඒ වගේ ආයෝජන ගොඩත් තියෙන සුදු වලි කියල මහිතිය ෙනොවට වරායවල් ගුවන්තොට කොළව පාරවල් අපි ඒ සංස්කෘතිය ගිහිල්ලා. මේ අවට්කුම් අවට්කම්ෂෙන්ටත් ආයෝජනිකට යනවන මංහිතන්නේ අපේ සංවර්ධනයට ළඟාවිය හැකි. තනතුරු වෙනසකින් එහ ගොස් පක්ෂය තුළ ආකල්පෙන් විවෙනසක් ඇති කිරමේ අර්මුණින් ප්‍රති සංවිධහන කටයුතු ක්‍රියත්මක කරන බව අමාන්තය නවන් දිසානායක මහතා පවසෙනවා. සිරිකුත එක්සත් ජාතික පක්ෂ වූලස්සානයේ පැවැතිී මාධ්‍යති හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපි හිතනවා මේ ප්‍රතිසංවිධනවැට දිගතම කරන්ඩ. ප්‍රතිසංවිධාන ගැ කියන්න තනතුරු ඇතිකිරීමක්මනක් නෙවෙයි නමුත් ආපනියය වෙනසක් ඇතිකිරීම. ඔළුවේ වෙනස්කං ඇතිකිරීම. ඒගේම පක්ෂකන්ට දැන විදිහට වෙනසක් ඇති කිරීම. ප්‍රති සංගවිධාන වැඩ කටයුතු අපි නදුර අනාගතේ ගම්මට්ටමටම ගෙනියන්ට බලාපොරොත්තුවයෙනවා. මගේ විශේෂ ව්‍යාතුතියක් වන පක්ෂය ඇතුළේ පක්ෂේ පක්ෂිකයන්ම දැනුවත් කිරීම ඔුන්ට වැඩමමුළු මාලාව කිරීමට ආස එක්සිේ හැටකට අනුමතිය ලබිල තියෙනවා. අගුස්ස මසින්දල අප පටන් ගන්නවා දැනට මත් අපි අපගේ සාකාසම්මතිට සංවිධානය කිරීමට පටන් අගෙන තිෙනවා අපේ රට ස්වභාවික සම්පත්වලින් අනුනුම්වද. ුගේ කාලම සම්පත් වලි නිසි ප්‍රයෝජර් ලබාගත්තේ දැයි සැකසහිතයි. එක සම්පත් උපරමෙන් ප්‍රෝජනට ගැනීමෙන් ඉන්දන ඇතුළු අනිකුත් බලශක්තියන් පරිභෝජනය සැලක යුතුලෙස අඩු කළ හැකි බව වත්ම රජ්‍ය අනුගමනය කරන ඇතැම් ක්‍රියමාර්ග තුලින් පැහැදිලි. ලෝකයේ සහපේ රටේ ඉදිරි දර්ශ්ක කීපේ බලාපොරොත්තුවක්තමයි සියතසීයක් මේ බලශක්තිය පුනර්රජනීය බලක්තිය හර යුතා ගැනීම එස්ම ්‍යාපෘති ඕන ඇර ට ේ ක ාත්මක වෙනවාක්. යි සූරය බල සංග්‍රාමය කියලා කියන්නේ මේ සූර බල සංග්‍රමයටත් අයිටයෙන් අපි එකතු වනා. එතිින් මේ උඩු මහල්ල තුළ එස්සලු පැනල සවිකල්ල තිබෙනවා. අප සෝදානම් ඉහලට ගිහිල්ලක් බලන්න. මේ වෙනකොට මෙහි ප්‍රගතිය හොයි වගේ කියලා. සූය බල සංග්‍රාමේ තුලින් උත්සා අදරන්නේ නොමිලේ ලැබෙන සූරයාලෝකින් විදුලේ නිෂ්ාතනය කිරමයි. මේ ජාතික වැඩ පිළිවල සමග අයිය මාධ්‍ය ජාලය දෙෙක් වුණේ සූරය බල ොදා ගන්නා මෙට පලම රූපයන නාලිකාලෙසට ඉතිහාස ටෙක්වෙින්. මස දෙකට ආසන්නකාලයක් අයිතින් ක්‍රාත්ම කරන මේ වැටිවෙේ ප්‍රතිඵල රසක් දැනටවත් ලබේ තිබෙනවා. රුපියල් ලක්ෂ කණනකින් විදුලිල අඩුරගැනීමට හැකිවීම එම චැග්‍රහණය එකක් අවස්ථාවක්. මෙවැනි විකල්ප විදුලි නිෂ්පාදන වලට යොම්වීමෙන්, අප රටේ ඉඳන පරිෝචනය අවුම රීමට දැහැකි වෙනවා. පසුගේ වසරේ පළමු මාස නමේ නියංතත්වයක් පැවතීම හිතුවන්, අපි රටේ ජලවිදුලි උත්පාදනය සයට තුලාකින් අඩුවනා. එය අුව විදුලිය ගිකාවෝට් පය පහහතලිස්පහක් නිෂ්පාදනී සඳහා ඉදන යොතාගැනීමට සිද වෙන. එනම් ද්‍රව ඉදන විදුලි උත්පාධනය සයට දහතුනකින් හ ගොස්තබෙනවා. ලෝක වෙළඳ පොලේ ොත්த்தில்ල් ල යලත් එලයමින් පවතින අවධියක ස්වාභවික සම්පත්වලින් අනූ්‍ය අපට වෙදුල නිෂ්පාදනය සඳහාද මෙසේ වැඩි වශය ඉදන්න යොදාකිනීමට සිදවීම ආර්ථකයට ද දැඩසේ බලපාන කරුණක් වුණ. ඉන්දන ිලගණන් වල වෙනස් ්‍රීම්බලටද මෙවැනි කරුණු බලපෑවා. ෙන්ම බෝමිතෙල් පර ෝජනය අවමකිරීමට රජය විධ ක්‍රියාමාර්ග අනුගමනය කළේ ඉන්දන ිල එහළයාම පාලනේසන හා තවත් එක් ක්‍රිය මාර්ගයක් ලිසටයි. භූමිතෙල් භාවිතාව අපි අඩු කරන්නට විදුලිය නැති තියලුම කට්ටියට ගම්පෙල්ලි වැඩරනයටටි නික විදුලේ ලබාදන. ගේ රජයටටේ හැමතැනකට විදුල දුන්න. වස්න හිර පලාත සියට අනුනාව විදුල දීල වැරා සසුගේ රජ. නමුත් පලාත විදුල ැුණන දුපත් මිනිසුන් විදුල ගට හැකවත්තිබනෑ මේ රජය සල්ලි නැති කටියට විදුලිය නිකං ලබා දෙනවා ලබාදීලඒ එක විදුලි විිල්පතෙන් අවරු විශසක් තුොලද පපගන්න තොර රිය සත විශිපාතියයක්ත්තමයි මාසකට විදුල බිලෙෙන් කැෙන්නේ එකකට ඉගල්ලොන්ගේ න මෙවැනි ප්‍රයෝගික ක්‍රාමාර්ගතුලින් ඉදනිමල ඉහලයාම් පල්නීටමින්ම පරිසරේ පැවැත්ම වෙනින් රජය තවත් වැඩ පිළිවෙල රැක්ක්‍රියාත්ම කරනවා. මේ සූර්ය බලක්තිය කියන්නේ එකම එක පුනර්ජන්නේීය බලෂක්තියක් විරයි. හබ බොෝ ස්වාාධක සම්පත් අපිට තියෙනවා මේ බලෂක්ති අර්බුදයට නිසි ආකාරයෙන් පිළිතුරු සොයාගන්නට නිසා අපි ඒ සඳහා යොමුහිතු කාලේ දැන් ඇවිල්ල කියලයි මතකරාන්නේේ. ஸ்்ரிீலாாங்ககாபாகா தாய்லந்த அතரு விலந்து சහ தாக்ஷனிக்க සহাயோகிதாவு தவத்துரட்டත් இகல நංවාගனமகிெரைහි தரட்டேபு அවதனே யொபபோதுතිබனවා. ம அனுුව දෙரட்ட அතரு அவ்போததா கிவிசும் হাத்தரக்கட்டு அது அசந்தபுனா. දෙதின நிலசச்சார்යක් සந்தහාமிரட்டட்ட பமிිණ சிறினு, தாய்லந்து அग्ராமாத்திய பிரயுச்சන් ஓச்சா மහா, ප சிසිர සේනමතිතුමා අතර සාකච්ச்சාවවසඳහා ජනාතිපති කාරයාලයට පැමිණි අවස්ථාවේ, හමුතා උත්තමාචාර සහ ஆචාර வනිமுறை සහිතව පිළිගනීම සිදුණ. அනතුவர் නාாய்க்க දෙப்பල සுහத සාකච්ச்சාව கண்ணர த වුණ. දෙரட்ட අතர வேෙනந்த සந்ததா මේவනවිට සலக்கியතු மட்டමකින් වර්த்தන වී තිබப පිබந்து, தைයිலන්ந்து ග්‍රமாත්‍යවරයා හිදී සතු ට ප කලා. வழுந்த பரத்திரை அடுக்கරගனීම පිළිබඳவது මෙහිදசா கච්ச்சாக்கருனா. ஃபிரிலංකාவே கார்மிக்க, ෘருஜිகாார்மிක සහ ඇசருම් කරண என ශேෂත්‍රවට සහලபாதன ලෙසு ජனாතිபதிතුමා මෙහිதிී இல்லிய மக்கலாம். ஈට එකங்கத்துவே பலகளுக்குළழு தாய்லந்து அග්‍රராமாத்திவரயா ஏபிිළිබඳ இதிரிப்பியவர கடிணமின்ම ගන්න බව பிர්‍රக்காශக்கලා. பிரிரிலංකාவே தேசදහා தாய்லතය තුළ වැண்டி අවස්ථ සலසීම පිළිබඳ சොයාබන්න බවது அග්‍රராமாத்திவரயா ප பிரකාශக்கලා. යිලන්තය සහ ශ්‍රී ලංකා අතර ඒක බද්ධ සංචාර්ග ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැඟීම කෙරහි, දෙරටේ නාකීම්ගේ අවධහනය යබූුණ. තරවාදී බෞද්ධ දර්ශනයෙන් පෂණය වූ මෙම රටවල් දෙකාතර පවත්නා සමඳතා සෑම ශේත්‍රයකින්ම ඉදිරියට ගෙනයාම කෙරෙහි අවදහනය යමුණ. දෙරටේ නාකීන් ඉදිරියේ අවබෝධතා ගිවිසුම් හතරකට අත් සතමුණ. නීති උල්ලගනය කරන පුද්ගලයන් හෝමාරු කර ගැනිීම දෙර අතර ක්‍රමෝපයික ආර්ථි හුල් කාරීත්වය, ප්‍රවාණත්මක භාවවය පිළිබඳ දර්ශනය මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සඳහා වූ ඒකබද්ධ ක්‍රියාකාරකම් වැඩසටහන මෙන්ම ප්‍රාධමික නිෂ්පාදනවල අගේ එකතුකිරීම සඳහා, තාක්ෂ නිකල් සහයෝගීතාව යන ගිවිසුම් වලටයි මෙහිදී අත් සන්තැබුණේ. ඒතාලෙස උපයාගත් රුපියල් මලියන පහලොක මුදලක් NR කන්සල්ටේෂන පෞද්ගලික සමාගම ඔස්සේ විශුද්ධී කරණ කළයයිකින සිදධිය සබන්ධෙන් හන්ත්‍ර දිස්ශ්‍රික් පාර්ණනතතුමන්්‍රී නම රාජපක්ෂ මහතාට එරෙහිව පෞතිී අඩුව කොල්ඹ ප්‍රධන මහිස්ත්‍රත් අධි කරනේදී මොස් මක් මගින් අද කැඳවවා. තත් වයෙුමගින් මෝසමක් ගුණ කරමින් නාමල් රාජපයක්ක්ෂ හතා දන්වා ටේ අසුි පතත්වය නිසා තන්ට පොලි මමුල්ල අප්‍රාධ කොට්ටාස හමුවේ පසුගේ මස විසි හතරවනදා පිෙනිසිටීමට නොහැකිවූ බයි. නඩුවේ ඇපකොන්දසියක් ලෙස සැකරුට මාස දෙකට වක් පොලිස් මුල් අපරාද කෝාසේ හමුවේ පෙනිටීමට මෙමන් පෙර නෝක කරති බුණ. මුල් අපරාද කොට්ාසය හමුවේ පෙනින් නොසටීම තහුරුකිරීමට අශ්‍ය ලේකන ඉදිරිපත් කර ඇතිබවින් එම කාරණය නොසලකාහරින බවයි අදේක මහිස්්‍රත්වරයා දැනුක්තුන්නේ. ්‍රඩ අමාත්‍යංශයේ රුපියල් මියන තිස් නේකට අධි මුදලක්, අව භාවිත කලේ යයි කියන සිද්ධියම්පන්ධයෙන් චෝදනා ලැබැසිරින සතුස හිට පුස මහපතේ, නලින් ප්‍රාදු මහතාට විදේශ ගතවීමට කොටුව මහිස්ත්‍රවත් ලංකා ජයරත්න මැබිය අද අවසර ලබාතුන්නා. ද ස න්ඳයෙන් හිටපු ක්‍රීඩා අමාතය මහිදරන් අලුත්කමගේ මහතාඇතුු තුන් දෙෙකුටේරෙහිව පොලස් මෝල්ල ප්‍රාධ විර්ශණ කොට්ටාසයයි ඩු පර ඇත්තේ. සතුස හිටපුසභාපති නලින් ප්‍රනාාදු හතා එහි දෙවන සැකරුයි. පසුගේ ජනාතිපතිවරණ සමේදී ක්‍රීඩා අමාත්‍යංශයේ මුදල් අයතා ලෙස වවැයි කරමින්. කැරම්බෝඩ් හසක් සහ ධාම් බෝඩ් දහසක් ිලදගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාකා කාර්යාලවලට බෙදාදීම සිදධියක් සම්බන්ධී නුුව මෙම නඩුව ගුණ කර ඇත්ති. සිද්ධී සම්බන්ධයෙන් වැඩිතුරු විමර්ශණ කර ඔක්තුම්වර මස ොසනදා අධිකරණයට වාර්තා කරන ලෙස මස්ත්‍රත්වරය පොලස් මෝල් අප්‍රාධ විර්ෂන කොට්ටාසයට නෝග කලා. ඒක චි්‍රපට සස්ථාවට චිත්‍රපට ෙදාාහැරීම අත්හිටවෙමින් නිකුත් කළ අතුරු තහනම් නියෝග, ලබන විසිපස වනදාතෙක් දීර්ග කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කලා චිත්‍රපට බෙදාහැරමේ කරමාන්තය දැනට නිරතවේ සිටින සමාගම් හතරක් ගොුණ කළ පෙත්සමක් අද කැඳූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණේ. තමන් පසුගේ වසර දාහටක් පුර චි්‍රපට ෙදාහැරීමම නිකුත්කිරීම සිදුකළ බවයි අදාළ ආයතන හතර සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ. නතරකිරීමෙන් සිනමශාලාාවට හා දේශය චිත්‍රපටකර්මාන්තතියට බලපෑමක් කෙල්ලවන බව ඕුන් සිය පෙත්සමෙන් දැනුම්ති බෙනවා. ශ්‍රී ලංකාව අතීතේ ග්‍රීසිය රෝමය චීනය පමණක් නොව. ඇත පෙරදිග රටවල් සමඟ වෙළඳ සමඳතා පැ වැත්තුූ මහා වානිිජේන්ද්‍රස්ථනයක් බව ග්‍රික ජාතික දේශාටකකු, කොස්මස් ඉන්දිකෝ ්ලසි ලියහ තබන්නේ ක්‍රිස්තු පූර්ව හය වනිසේ වසේදී. ஸ்லாாங்கக்காவா சமக சமததா ප பபராயவலின் மிரட்ட நிஷ்பாதித்த விலந்துபலட்டு அப்பணணக்கலபவது ஒஹ லியாத்திபனவா எ பிரரைஸ் ஸ்ரீ லகா விவசாாய்க்கு சஹனநயோசனாக்ரமேப் பிரமக்க அரமுண வண்ண அத்தீதேே ප எ விலந்த ஷக்திிய யாளி ரட்டதுலඇத்திக்கிறீීමයි. ට්‍ර ්‍රරි ලංකාක වෝසයිකහන අය යෝජනා ක්‍රමයෙන් ගොඩනකිලිමත සවිකරන සූර්ය බලපද්ධති මගින්, බලෂක්තිය උත්පාදනය කිරීම සඳහාන් අයලපාදීමට යෝජනා කර ඇත්තේ, දෙදහස් විස්ස වරවිට මෙගවොඩ් දෙස අකා දෙදහස් විසිපහපන විට මෙගෝොඩ් දාහක් ජාතික විදුලිපද්ධතියට එක්කිරීමේ සැසුම සහිතබයි. රජයේ සූරය බලෂක්ති සංග්‍රාම වැඩස්්‍රහනට සහයවීමේ අර්මුණින් මෙම නයයෝජනා ක්‍රමය ඇතිකරති වෙනවා. නිවස සහ වාඩිච්ච මට් මේ ගොඩිනැගිලි කර්මාන්ත ශාලා මත සවිකරනු ලබන සූරය බලපද්ධ තිත්සන හා අවශ්‍ය මූල් එපහසුකම් මෙයටතේ ලබාදීමට නීමිතයි. රාජ්‍ය හා පෞද්ගලික බැංකූ රහා මෙම ඩය ලබාදීමට සැලසුම් කර ඇති අතර, ඊට සහය වීම සන හා ආසියනුසම්වර්ධන බැංකුව රුපියල් මියන අටදාහක් ලබාදීමට එකඟ වීතිබෙනවා. යනුව පලමු අධියරේ කාර්ය සාධනය සලකා බලා අතිරේක ඇමෙරිකානුඩල මිලියන දෙසේපනහක් ලබාදීමටද එම බැංකුව එකඟතාව පලකරත්තිබීම කැපිපිරෙන කරුණා. මෙිහිදී රුපියල් මලියන හතයි දශම පහක උපරිම නයමුදලක් ලබා දෙන්නේ සයට අටක වාර්ෂික සහන පුලියකටයි. කර්මාන්තශාලා වහල මත ඉදිකරන සූර්ය බලපදධ තිසඳහා උපරිම නයිසීමාවකින් තොරව නයි ලපාතින්නේ ආපසු ගෙවීමට වසර දහයක කාලයක් ලබා දෙමින්. ුත්‍යය ලශක්ති අධකාරයේ ල්‍යාපදිංචි සැපයම්කරුවන්ගෙන් අදාල්ල සූරය බලශක්තිපද්ධති මිලදී ගන්න පාර්ෂකරුවන්ට පමණක්, මෙම නයිමුදල ලබාදීමට තීරණය කර ඇතේ. වඩාත් ගුණාත්මක භාවෙන් උසස් සූරය බලපද්ධති සවිකරීම තහුරුකිරීම සඳයි. මෙම ව්‍යාපෘතිය මගින් ජනය කරන විතුළිය ජාතික විදුලි බලපද්ධතියට කිරීම තුළින්, අතිරේක ආර්ථික ප්‍රතිලාපයක් ලබාගැනීමට ද හැකි. මෙම නක්‍රමයෙන් ්‍යවසායකන්ට හිමිවන ප්‍රතිලාව පිළිබඳ තවත්තොරතුරු අප ඔබවිතගෙනීමට සූදාම්. අසරන පවුලක් වනුවෙන් රුපය අ ලක්ෂ දොලහක වියදමින් නව නිවසක් ඉදිකරදීමට දහම් සිරිසේන මහතා කටයුතු කලාා. එමනිවසභහරදීම අද සිදුකරණා. මැදිරිගිරිය බිසෝපුර පදිංචි සම්පත් රෝෂාන් අභේරත්න මහතා දරුවන් තුන්දනෙකුගේ පියෙක් ස්තර ආදෑ මාර්ගයක් නොමැති ඔවුන් ජීවිතය ගැටකසාගන්නේ ඉතාමත් අසිරුවෙන්. දහම් සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ඔවුන් අද නව නිවහනකට පිවිසිා. අියක මැදජය. අභෝක මැද අධ්‍යාපනයේ ජයකන්් වෙරදරන දරුවන් පරිසක් පිළිබඳ பொත්த்தலම ප්‍රදේශෙන් අපට වාර්තාාවනා. ඒ ගැන සොයාඒ ගමන පිළබඳ මේ ොරතුරු වජර පෙේරෙන් ඔබේ දරුවවාගේ පාසලට තියෙන් අඩුපාඩුව ඇතැම්මට පන්තිකාමරයට විදුලි පංකාවක් වෙන්න පුළුවන්. සමහර විට පාසලට පිහිනුම් තතාකයක් වෙන්න පුළුවන්. නමුත් මේ පාසේ දරුවන්ට තියෙන් අුපාඩුව මොක්ද කියෙ එක ඔබට මාමී සිට නිස්ථානය දැක්කහම හොඳින් වැටහෙන ඇති. පුත්තලම මදුරංකුළිය වෙලාසිී රජයේ විදුහල එක වසරේ සිට එකොල්හා වසරදක්වා වූ සිසු දරුදරියන් පන්සිියකගේ පමණ නැනනුවනපාදනකේෙන් ද්‍රස්ථානයක් පහස්ශ්‍රයි් ශිෂ්‍රත්තිවිභාගෙන් මෙන්ම විශේභාහිර ක්‍රාකාරකම්මලින් දක්ෂතාදැක් වූ සිංහල දෙමල දදු දරුවන් හේතුවෙන් මේය ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත්වතිබෙනවා. පාසලේ ගොඩනැගිලි තුනෙන් එකක් දැරිල්ලෙස අබලන්වීම නිසා කඩා ඉවත් කර වසර ගණනාවක් වනවා. ඒහෙත් ඒ වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදි කරන හැ. හිසට වහලක් වූ පොල්ලතු පැළේහින්ද මේ දූ දරුවන් අකුරු කරන්නේ අනාගතය ගැන සුබසිහින දකිමින්. හත අටහා නමේ ශ්‍රීණිව ලිගනුම ලබන දරුවන් එකසිය පනස් දෙනකු පමණ අකුරු කරන්නේ මේ කටුමැටි බිත්ති පැල්පති. මේ වනවිට එම පැල්පතත් ගරාාවටීමට ආසන්න මට්ටමේ පවතින්නේ. න්තය ැරන්න. දසල් ම ග ස්කලන ිිවා දියුණ මේ මඩ වෙන පන්තිය. වැසිදස්සට මේ අපේ පන්තිතේ වෙනවා ඇතෝට අප ඉඳ දැනක් නෑ. අපි මේ පාන්තිය හදර දුන්නත් තමා හොඳ. සෞන්දර්යකාමරයක් නොමැතිකමින් දරුවන් එම කටයු දෝල නිරත වන්නේ ගස්සෙවනයට සහ මේතාවකාලික පැල්පති. ලධාරරිට දොස්න ගන්නන්නේ නැතුව දරුවන්ගේ දෙමෝපියන් නව ගොඩනගිල්ලක් ඉදිකරීමේ කටයුත්තට මුලපිරුවේ හිතේ ගතේ සවිය යොදමින් ඒ සඳහා පාසලේ සල්පිලක් පැවැත්වීමට කටයුතුව දාඇත්තේ සුළු ෝ මුදලක් එකතුකරගැනීම අපේක්ෂාවෙන්. වි ංකායික හ ්‍යපෘතික පියලට ුපියල කියලා වැඩ සාහ රත්්‍ර හන් නා යක් පෙන්න්න ල් බා මන දේසි කරල හරන්න පිය ක්ක දලක් හයන් හ ැතු ද ො ක ක් ක් ල ස් ස කර මුදලින් හට සෙල කර කට නයක් ලා මේ ම්පමානක දුව න්නඩ පුළුවන් ගොන්නකිල්ලා ක්වා පරිවර්තිනය කගන්න පුතා කරම ඉන්න. යිරන් නැගී සිටඉන්න වෙරදරන්න. මදුරංකුලිය වේලා සය විදුහලේ දරුවන්ට හිසට සෙවනක් සලසන්න ඔබටත් ශක්තියක් වෙන්නට පුළුවන්. ඔබේ ශක්තියෙන් ගොඩනැගෙන ඒ විදුසෙවන තවත් සියවස්කල් දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වනු ඇති. ඔ ඕන ෘපියලක් පරිථ්‍යා කොත් ඒරුපියල් රපියල් දෙක් බොට පත් වෙනවා. ඔබ කැමතිනම් ඕනට උපකාරන්න අප සූදානම් ඒ සඳහාවශ්‍ය මඟ පෙන්නීම ලබාදින්. මෙරටදී නිශ්පාදනය කළ ගිනි අවි හතරක් ඇතුළු අවික්්‍යහිපයක් සමඟ සැකකරුවන් හතර දෙෙනකු ඇල්පිටිය පොලිසිය අත් අඩංගුඩ ගත්තා. කඩු පහක් පතරම් දොලක්කා යතුරු පැදක් අතඩංගුඩ ගත් බහන්් අත්තරවනවා ඇල්පිටිය කොට්ටාසේ නීතිය බලගැන්වීමේ එකකේ කලක්පුරා කළ විමර්ශණවලදී මෙම අතනගුට ගැනීම සිදුකර තිබෙනවා. සැකරුවන් ප්‍රදේශයේ විවිධ අපරාධවලට සම්බන්ධුවන් බව හෙළිකර ගැනනා. ල මුල්ල ප්‍රදේශය සඟවා තිබූ රුපියල් ක්ෂ හසේකටා ික වටනාකමකින් යුත් සොරකම් කළ කරුදුතකයක් සඟවා තිබියදී පොලසිය අතරැංගුවට ගත්ත. එමෙන්ම ලොරි රතයක් වෑන් රතයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකුද අතරංගෝට ගත්බවයි අපවාර්තාකරු පවසන්නය. මලිම සංග අයිටන් ප්‍රධාන ප්‍රතිකාශන මාටපත්තනවා. ප්‍රෘති විකාශ අනතුරුව තත්පරෙක සියසූ විශේෂාගේ ලා පොරතුවන්නයින් පති ස ල්ස්තක් ම දැනගැීමහ. W.ල්වෙ අඩවවිට පිවිසන්න. ඔබට සුරාත්‍රයා නිිවිය ටයිම්ස් පුවත්පත පසුගේෙදා හිටපු ජනාධිපතිපරයාගේ මැතිවරණ ව්‍යාපාරය සන හා චීන සමාගමක් නොල බිලියන හතායිදශ මහයක මුදල් ලබාතීම ගැන සාක්ෂි සහිතව හෙළිතරව කරනු ලැබිය. මේ හෙළිදරවෝ නිසා වැලේ වැල් නැතුව සිටින රාජපක්ෂවාදීන් එල්ලෙන් වැලක්ස්වා කෙර තිබේ එයෙද විදේශී වාර්තාවකි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තිමෙන්න්තුව දෙදහස් දහසේ මල්්‍යවර්ෂය සඳහා නිෙකුක් කළවාර්තාාවය මෙම වාර්තාවේ කියවෙඩෙ දෙදහස් පහළව වසරේ ඔපටෝම්බර් පළවැනි දින සිට දෙදහස් දහසේ සැප්තම්බර් තිස්වල දින දක්වා වූ වියදම්ය. යනුව එම කාලේ තුළදී ලෝක අනිත රටවල ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ යහපාලනය ශක්තිමත්කිරීම සඳහා. ඇමරිකානු ඩොලර්මිලියන පන්සිය අසූපාක් ඇමරිකානු රජය ලබාදී තිබේ. මෙම වාර්තාවේ ඇමෙරිකානු රාජ්්‍යල්ලේකම් ජෝන් එස්කිරි විසින් තැබූ සටහන ශ්‍රී ලංකාව නෛචීරියාව සහ බුරුමේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්කිරීම සඳහා සහය වූ බවසඳහ. ඒකාබද්ධ විභක්ෂයට එල්ලෙන්න්න වැලේ වැල් නැති වෙලාවේ. මුදක්්ද මාධ්‍යවේදීන් පිරිසකුත් එක්වී. පත අතට සිදුවාගත්තේ මේ වාර්තාවය. ඒත් මේ දිරච්ච වැලකි. මෙම ඇමරිකානු වාර්තාවේ කොතනකවත්. ්‍රිලන්කාවට ඩොලමලියන පන්සිය අසු පහක් ලබාතුන් බව සඳහන්ව නොවෙත. ඒ තබා විපක්ෂය පවසන ලෙස ඉන් තුනෙන් එකක මුදලක්හෝ ලබාතුන් බව සඳහන්ව නැත. ඒකා බද්ධ විපක්ෂයේ රමේෂ්පතිරණ මන්ත්‍රීවරයාත් මේ ව්‍යාජතරතුරු වාර්තා කළ දිවයින හා අයිනන් පුවත්පත් දෙකෙන් ඉතා දැනුවත්ව මේ රටේ ජනතාවන් නොමග යවා ඇති බව පැහැදිලිය. ඒ තබා මේ බොරුකාර ජඩයන් කියන්නේ මේ මුදල් රාජපක්ෂ පාලනයේ පෙරලා දැමීමමසඳහා ලබාතුන් මුදල් පබය. නමුත් මේ වාර්තාපානුව ඇමරිකාව මේ මුදල් වැයකරතිබෙන්නේ දෙ දහස් දහස්සය වසරේ දය. මේ කාලේ මෙරට දේශපාලන පෙරල්යක්සිදූ යේ නැත. එසේම මේ මුදල් ලබාදී තිබෙන්නේ ද කිසිදු රාජ්‍යයකට නොවී. ප්‍රජාතන්ත්‍රපාධිය යහපාලනය වෙනුවෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන වලටය. එය සාමාන්‍යදයකි. ඇතැම් දේශපාලකනුත් මාධ්‍යවේදෙනුත් තුොරතුරු සපයා මේ කරමින් සිටින ජඩකම්වලින් රාජපක්ෂලාව යළි ගොඩගත හැකි බව සිතනවා නම් ඊට කිව හැක්කේ තකතීරුකම කියයි. රාජපක්ෂලාව ජනතාවගින් ප්‍රතික්ෂේප වයේ වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් බොරුවෙන් මර්තනයෙන් මිනිී බරු ඒආධිපති පවුල් පාලනයක් ගෙනක් ැනිසායි. රාජපක්ෂලා අද ජනතාව හමුවේ නොම්මර එකේ මෝඩ විහිළුකාරයන් බව තව දුරටත් අහවුරු කරන සිදුවීමක් ලෙස මේ ව්‍යාජතරතුරු සමාජිකතකිරීම දැක්විය හැකිය. මෙහි ඇති අනෙක් කතාව නම් ඇමරිකාභ යම්ලෙසකින් හෝ මේ මුදල් දුන්ටා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාාධය යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන. ඒ ගැන කිසිවකුත් උරනවන්නට හේතුවක් නැත. මන්ද ඉන් යහපත උදාබන්නේ මේ රටේ පොදු ජනතාවට නිසාය. රාජපක්ෂලා පන්නා දැමීමේ ඒකා අ එන අරමුණ වූයේද මේරටේ ජනතාව මේ බ්ලේච්ච පාලනයෙන් බේරාගෙන ඕන්ව දෙපයින් නැගී සිටවීමට අවශ්‍ය වූ නිසාය. එය රාජපක්ෂලාට තවත් යවසාගත්ත නොහිකිවතිබේ. ප්‍රරජයගන්න සෑම ජනතාවාදී පිවරකටම එරෙහි වන්නේ ඒ නිසාය. රාජපක්ෂලා චීනය සමඟ අතයට ගනුදනු කළේ ඔන්ගේ මඩිය තරකරගනීම වෙනුවනි. ඒවා නයලෙසද මේරටේ ජනතාවට ගෙවන්නට සිදවතිබේ. තවමත් ජාතිවාදී ජඩ මාධ්‍යවේදෙන් කිහිප දෙනෙකු අතේ පැලවෙන ගොරු සමාජගත කරමින් සිටීම අතිශය ලැජ්ජා සහගතය. මාධ්‍යවේදයා කියන්නේ කටු කන බල්ලන්ට නොුවේ. ඇත්ත ඇතිසටියෙන් පෙන්වාදී පුදු මහජන යහපත වෙනුවෙන් පිණි සිටීම මාධ්‍යවේදයාගේ කාර්ය භාරයයි. රාජපක්ෂවාදී තක්කඩි දේශපාලකයන් අද මොන බයිලා ගැහුවත් රාජපක්ෂලා කරපු හොරකම් වංචාදූෂණ අක්‍රමිකතා, අපරාධ මේ බුරුවලින් වැසියනුහෙක දැනට මේ ඇති සිත්ස පස්සට.